ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ මැණිකේ මගේ හිතේ ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියවීම මැයින් සංවිධාන කළ සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්ුණා. බෙදුණු රට ගිලගන්න හදපු සැලැස්ම දිගේලි කරගන්න බැරි වෙච්ච රට අද මේ ඇතිකොට තිබෙන ආර්ථික අහේනියෙන් ආර්ථික අර්බුදයේ ප්‍රයෝගී කොටගෙන ගිලගැනීමේ මහා සැලැස්මක් දියත් කොට තිබෙනවා. මේ කාටවත් ලංකාව සදාකාලික යටත් විජිතයක් හැටියට පවත්වගෙන යන්න බැරි වුණා. ඒකේ ප්‍රධාන රහස තියෙන්නේ මෙන්න මේ ගහට පොත්තට වගේ බැඳිච්ච දහමයි භාෂාවයි සංස්කෘතියයි අපේ ඒ මහා සංස්කෘතිය මත පදනම් වෙච්ච මානව පැලීම් ලෝකේ මරට වඳින තාත්තට වඳින ගාථාව තියෙන එකම සංස්කෘතිය තියෙන්නේ අපේ රටේ. අපි දන්නවා යුරෝපා සංස්කෘතිය ගත්තොත් මාස 6ක් හිම වැටෙනවා, මාස 6ක් සීත දේශ ගුණය, මාස 3-4යි ඒ සීත දේශ ගුණය නොවන කාලේ තියෙන්නේ. ඒ කාලේ තමයි වගා කරන්න ඕනේ, ඒ කාලේ තමයි නිෂ්පාදනය කරන්න ඕනේ, අර හිම වැටෙන කාලෙටත් පරිභෝජනය කරන්න ඕන කරන ආහාර නිපදවන්න ඕනේ. ඒ යුරෝපා දේශගුණික තත්ත්වයේ විසින්ම මානවයාට බල කරනවා අනුන්ගේ දේ කොල්ලකන්න.